ජ සංගායන බුදුගුණ සිහිකරර බුදුහිමි වඳමි දම්ගුණ සිකරර සදහම් වඳමි සඟගුණ සිහිකරර මහාසංග වඳමි සිහිකරකරගුණ තෙරුවන්වඳීම්මි වාසනාවන්ත දවසකේවා දත් හිරු සමාජ සංගායනා සමග ඒආත්මික වෙමින් දවස ආරම්භ කරන ලොවැසි සැදැහැති පින්වත්නි පින්ංවතියනි පින්වන්ත දුවේ පුතේ. අදත්වඔබට කියා දෙන්න සූදානං, දවසේ සාර්ථකත්තයට විතරක් නෙවෙයි ජීවිතයේම සාර්ථකත්තයට හේතුවන ඉතා වැදගත් කාරණක් කීපයක්. පින්වති මිනිසු සාර්ථකත්වයේ සාර්ථකත්වය කියලා කතා කරනවා. අපිට පොඩිකාල කිව්ව ඉස්කෝලබල ගුරුවරු සාර්ථකවෙන්න හොඳරීගෙන ගන්න කියලා. අපි ඉදවස්සල පොතේ පිටකවර ලියන් හිටියා අද පරාජයේ කටු පදුරුමත හෙට ජෑග්‍රහණය මල් පිපුුණු ඇත කියලා. ඉගනීම කටු ඉත්තකි එහි පලේ මල් ඉත්තකි කියලා. ලෞකික සම්මුති දැක්මකින් දැක්කාම එව ඇත තමයි. ඒත් පින්වත්න බුදුරජාණන් වහන්සකි ධර්මය ඇතුළේ සාර්ථකත්වය කියලා කිව්වේ. බෞතිකව දන්නය බල්ලය සම්පත් පිරිවර ලංකර දන්නකටම නෙවෙයි. බුදු හාමුදුරෝ සාර්ථකත්තය කියකිවේ දෙලවම සාර්ථ කරගත්තයට අන්දංච ඒක චක්කොංච අන්දයානං කොහොමත් ඇසුරු කරන්නට එපා අන්දෙක් වෙන්ටත්්‍යපා එක හැක් පේන මිනිස්ු ඇසුරු කරන්නටත්්‍යපා එක හැක් පේන කෙනෙක් වෙන්ටත්්‍යපා දිචක්කු පනසේවේත ඇස් දෙකම පේනය ඇසුරු කරන්න. දැසම පේන කෙනෙක් එන්න. පින්වත් ඔන්න ශේෂ්ටත්තය සෙට්හන් පුරිසපුූ කලන් මේ ශ්‍රේෂ්ටත්වේ සාර්ථකත්තය කියෙනෙක් එතන තමයි තියන්නේ. කොතනද මෙලව පරලොව දෙලබම සපල කර ගත්තාය. පින්වත්න එතන අපිට කියන්න බැහැ නිර්වාණය පිළිබඳ කතාවක් නෑ කියලා. සාර්ථකත්ය උපරිම බුදුදහම කියන්නේ නිවන කියලනේ. සාර්ථකත්වය උපරිමතමයි නිර්වාණය ඇබේ ඒ උපරිම සාර්ථකත්වය කරා යන පුද්ගලයා එතෙක් තැ ඔබට අදමම් මේ බණ කියලා උදේම නිර්වාය නිර්වාණයටත් අදාළවන එහෙත් ඔබේ දෛනක ජීවිතයටත් අදාලවන බේ සාමාන්‍ය ලෞකික ජීවිතයටත් වැදගත්වෙන කාරණ අධ්‍යයනය කිරීම වටින් නැත්ත. ඒම සංකල්පයක් පිළිබඳ බුද්ධහම ගන්නනවා දෙල්ලබම සාර්ථ කරගත්ත අයි උබේ යාර්ථ ලෝක සංසිේදධය පිබඳව. දැන් එක තැනකු ගන්නනවා ඉතා පැහැල්ල උට්ටානෝවතෝ සතිමතෝ උත්සාහවන්තවෙන්න සිහියෙන් ඉන්න මෙ සුචිකම් මස්සනනි සම්මකාරණු සොයා බලා කටයුතු කරන නිවැරදිව කටයුතු කරන. එතකට දැහැම ජීවිතයක් ගත කරන ඉතාම අවබෝධයෙන් ඉන්න එ ඒ උදවිය අපමත් අත්ස යසෝභි වඩ්ඩති ඒ ඒ අයට යසස කියන එක වර්ධනය වෙනවා කියන බව එබඳ නොපමා වුවන්ට යස්ස වර්ධන වෙන බව පැහැදිලි කරනවා. පින්මති දැන් ඒ ඒ නොපමා වෝ කියලා කියන එක ඇතුළේ එතනත් කියනද සාර්ථකත්තයක් පිළිබඳ. එනගේ සාර්ථකත්තය කියන එක තියනීම පුද්ගලයක උට්ටානුවොත්තෝ සතිමතෝ උත්සාවත්වීමසිහි ඇතිවීම. ැ පින්වත් උත්සාහවත්වීම කියන එක ඇතුලෙ මේ මොනාපරාධ කරලා හරි සල්ිහම්ම කරන්න උත්සාවත්වන එක නෙවමේ කියන්නේ. සුචිකම්මස්ස මෙවත්න නිසම්ම කරන සොයා බලා කටයුතු කරන. ඉකටදැ හොලා බලල වැඩ කරන හරිද වැරදිද. එක කාටයආයාපතක් වෙයිද නැද හෙම් ඒ උත්හ ක කියෙනෙක පින්වත්නේ එකයි ඊළඟ බවට අදාලායි කියන්නේ. මක ද අපි මුණහරි කරල්ලා මේට්ික දවසනයක් පින්න්නේ සාමාන්‍යෙන් පින්වන අවුරදු සීයක් කියන්නෙ දවස්තිස්සායිදාහක්න කෑම්වේල්නං හැත්්ත දෙදාහක්නේ. ඉතින් එදකොට ඒ වගේ පුංචිකාලයක් සාර්ථ කරගන්න කිහිල්ලා කල්ප ගාන කසාර්ථ කරගන්න හොඳ නෑන. සමහරුද වේ හිතනවා ඉන්න කන්න ඇති සැප මැරිච්චහමකද හාමුදුරුවන හින්දමං ඉන්නකන් සප දන්නට පුලුවන් හැම දේම කරන කියනවා ලෝක තින හැම කෑමම් කාලා ැරෙන් ෝන ලෝක තින හැම ලසන අසන ැනට ගහිල් මැරෙන්ඩෝන. ලෝකෙ හොඳම වාහන පැල ැරෙන්් ෝන ඔ මගේ දස් මනිසුන් තියන ද. පින්වද නිවැරදි ගැන්ීම තුළ ඒ වැරදි. මොකද මේ ලෝක වටිනමවාහන වටිනම ගෙවල් දොරවල් එතකොට වටිනම කෑම කියන කතාව අපි දාගත්ය සාපේක්ෂ අපිනේ අද. දමිියකුට මොන්ටෙරය එකක් වටිනවා වගේ දැවුණට ඉස්සර අශ්වකරත්තේ ඒ ගානට වටින වනා එන අශ්වකරත්වයක් පැදිල මැරුණ නම් අරමාණ සිකත්තේම ලැබුණා. එනම් අපිට කියන්න බෑ මේ වාහනයක් අත්පත් කරගෙන මැහෙන් ඩෝනි කියලා බොඒ මනෝභාාවයක් ඒ පුද්ජල සාපේක්ෂව ලෝකේ අද රසයි කියන කෑම ගුණයි කියන කෑම හොඳයි කිය කෑමට වඩා එදා හොඳයි කිවකෑම් බෙන වෙනපුරුවන්. පුළුවන්න මේ වෙනයි. එතකොට එන ඒෙන් එයා සතුට වුණා එම් මේකෙන් මෙගලු සතුටෙන් උත්සා කරනවා. එනං ඒකින්වත් සතුරියෙන්ය අවබෝධයක් නැත්තං. එන අප හොඳින් තේරුම් ගන්ඩෝන අපි තේරුම් ගඩුවම තෘප්තිමත් ජීවිතයක් ගත කරන පුද්ජලයා ඒවගේ ලාමක අරමුණකින් නෙවෙේ ජීවත්වයන්නේ. කාන්ද හැරෙන් නන නෙවේ කොහමත් අපපිති කාලා කාලා සංසාරය ඕනතරන් කෑමක මිනිසුන අපි. අපි සංසාරය ඕන තරන් සල්ල්‍යයම්භ කරලා ඒ කෝටිගනන් ධනේ දාලාප මිනිස්සුන අපි යිතයම හෙවට එක නිසා ඒවත් හොයන්න ඕන කෑමත් කඩ ඕනි ගමනුත්්‍යන්න්න ඕනි පුළුවන් වානෙකුත් තරම් මුලිවචිතාවයක් විදිහයට තමන්ගේ ගමන් පහසු කරගත්තට කමක් න එක තෝනි. හැබයි ඒ වනාට ඒවා මත්තම සාර්ථකත්වය කියර හිතීමයි වැරදි. පින්මත්න බුදු හාමුදුරවාධාරුණ ධම්ම ජීවිනෝ. දැහමි ජීවිතය ධර්මානුකූලව බාහබල පරචි පරජිතෙ උට්ටාන විරයාධිගතයහි බාහබල පරිචිතයෙහි. එතකොට හරි පැහැදිරව විස කරන පින්වත්න දම්මිකේන සේදාවක්හිත දම්ම ලද් එකන දහඩිය මහන්සියෙන් ධර්මාණුකූලව නුවන්න මෙහේවා හොයාගත්ත මුදල් තමයි මේ පුද්ගලයක අනුභව කළ යුත්තේ. එක තල්ිකාණඩකිල් නමේ කියන්නේ. මුදල් වලින් තමයි ජීවිතය අව්‍යිතයිටු කරගතය යුත්තේ. එහෙනම් පින්වත්න. එතකොට පවසිද්ධ වෙන්න නේ එතකොට කුසල් කරන්න ඒ ධනය කැපයින එක කියන්නේ අධර්මික ඔහයා ගත්ත මුදලකින් දානයක් දුන්නත් දානය මහත් පලනෑ හෙනම් ඒ ධනයෙන් දානයක් දෙන්නත් කැපයි හ එතකොට ඒ දානෙත් මහත් පලයි බලන්නොකට ඩු මෙලවත් ලස්සන වෙලා පරලවත් ලස්සන වෙලා ධර්මාණුකුල මෙ වැඩේ කරපු හම එතකොටහෙනම් ඒ ධර්මානුකූල සාර්කත්යවු දෙසා ධර්මානුකූල සාර්ථකත්යෝ දෙසා අපට තියෙනවා හොද සිතිවිලි කලමනා කරනයක් පිළි බඳව ඉගැන්වීමක් පින්වත්න මිනිස්සු පාපෙට බයි නම්. අපය විශාස කරනවන සුගතිය විශාස කරනවන අපේ සිතයින් උපදින කර්ම තමයි මේ ගමනට ප්‍රධානම සාධකය වෙන්නේ කළලා පිළිගන්නවන ය මිනිසුන්ට රගන් කරණ්ඩපාක ේන්ති ගණ්ඩෙපා කාටවත් ගින්දර දෙන්නඩපාක කියා කිය කියයින් න්නන්නෑ එය අපිට කියද කද එයාටිස්සල මේ මූලික අවෝධ තියන් දෝන වැඩවෙලා තින ගොඩක් ඇතටේ මූලික බෝධන. අරා පන්නක් සූත්‍රය කියවා අම්ම විශාස කරන්නේ තාත් විශවාස කරන්න පෙරබෝය විශවාස කරන්නේ මතු භව විශවාාස කරන්නේ එතකොට ස්‍රමණ ්‍රහ්ණයන් පිරිබඳ විශවාස කරන්න න එකොට මේ ලෝකයක් තියනෙන කියර පිළිගන්න පර ෝකයක් තියෙනමකි පිළිගන්න මෙ මේ වගේ නොයකුත්තා කාර දහයක් පිළිබඳව ගනවා. ඒ වගේ මේ මිත්‍යා විශවාාසයක්. තිබුණ හම ඒමිියක හොඳ දෙයක් බලාපොරොත්තු ෙන්ො නැහි තන්නකෝ ඒ සූත්‍රය කියනවා ඉතින් අපායක් තියෙනවනං ඔබ හපත්වට කරන්න ඔබාපයින්ගල වයා හපතන් ගැල වඩ බාපයන් ගැලවී. අප නැත්තං ඔයහපත්තර කිරීමෙන් ඔබ ආශ්‍රිත සමාජය සුවසය ජීවත්තෙයි. එයි ලෝකෙට හපතක්වෙයි හොඳයි මේ අපයක් නැත්තං. හොඳ පව්වයට කර කියෙක අපයක් තියෙනවනං ඔබේ කාන්තයක බලතවෙයි. අපයක් නැක්කම් ඔබ ඉන්නකන් සමාජයට හිරියරැක් වෙච්ච ම සත් පුරුෂයක් විදියට අනිතය ඇැස්සලට කඳු ගෙනපු දරුණුමි හෙක්කේ. අපයත් තිබ්බත්ක අපිට නැතත් එකයි හොඳ වනහම කොහොමත් සාර්ථකයි. එතකට පින්වත්න දැන් ඔය ආසිවිස්ස කියල සූත්‍රයක් තියන ආසසි විශෝපම කිය සූත්‍රයක් වෙනම තියනම එක. එක වැඩමේ ගැනීමක් මම අද කියන්නේ ආසි විස කියන ෝත්‍රයේ තියෙනවා ොක පිට හම්බි අංගුත්තරණ කායි චත්තු කන පාතය. එක කියන පින්වත්න විස ගෝර සර්පයන් පිළිබඳ ව ගන්නද සරපයන් පිළිබඳ වඋ ගන්නදී මේ සර්පයන් හතර දෙනෙ පිළිබඳ ගන්නට පුළුවන් මහන කොයි වගේද කොයි වගේද ආගත විසෝ. පැමිණි විස තියනවා හැබැයි ගෝර විස න නෑ. ඉළඟට කියනවා ගෝර විසෝ න ආගත විසෝ එක කියන්නේ. දරුණු විස තියනවා. එඒනට පැමිණි විසක් නෑ. පැමිණි විසක් නෑ. ඉළඟට කියනවා ගෝරවිසෝච්ච ආගත විසෝච්ච. ගෝර විසත් තියනවා. ධර්ම විසත් තියෙනවා. මේ පැමිණිච්ච විසකුත් තියෙනවා. එත් දෙකම තියනවා. ඉළඟට කියනවා නේවාගත විසෝ නගෝර විසෝ එකඇනෙම පැමිණි විසකුත් නෑ ගෝර විසකුත් නෑ. ඔහොම හතර දෙනෙක් පිරිිබඳු ගරනවා. පළවිිනි එකෙන කවුද ආගත විසෝ නගෝර විසෝ ආම්පින්ව. පැමිණි ස දැන්. සරපයා දෂ්ට කරපු ගමන් එන විසක් තියනවා සරපයාගෙන විසක් තියනවාව කොමත් විසක් සාමාන්‍ය විසක් තියනවා තිබ්බට මේ ගෝර විසක් නෑ ලොකු විසක් නෑ ඒ ඒ විස බැහැල ඇන එකක්. පින්වත් ඒ කවුද දන්නවාද ඒ සූත්‍රයේ කියනවා මේ මිනිස් ලෝකේ ඉන්න මිනිස්සුත් ඔය යාති හතරකට බෙදන්න පුළුවන් කියලා. ඔය වර්ගහකට මිනිස්සු ෙදැ පුුවන් කියලා බලන්න ඔබ හතර කකින්නද කියලා පරිණකින තමයි මේ කේන්ති එවා කේන්තිී ගන්නවා කෝපෝ වෙනවා හැයි ඉතින් වැඩිවෙලා කෝපේ තියෙන්නේෙ නෑ ඇයි පාලි ගන්න හිතා සයංගගෙන එහෙම නෑ පැසව පැසවෙන්න එහෙම නෑ. අන්න බලන්නයා ආගත විස්සෝන්න ගෝර විසෝ. මේ පොඩි විසක් තියනවා කේන්ති පොට කේන්ති එවා කේන්තිාවට තින් අම්මලනන් කියනවා මේ සෝඩබෝතලේ කැඩෝගේ තමයි එහමනි කියන්න එක කියන්නේ. මේ ආපු. ගේන්තිය එහෙමම නිමිලගියා. ය එක හිතේවත් නෑ. ඔබ මිනිස්සුන්ට කැමති. මේ සමාජ හරියට ඒජාති මිනිසුට කැමති. කාට ඔයි හිතේ මුත්නෑනේ මනුසය ගේ හිතරාවට බැන්නට කෑගෙවට එක තිෙනි වෙරයි කියනවා. එකගන තරා එනව හැබැයි. තරා ආපුවෙලාවට යම්මම් ක්‍රියා මාර්ග ගන්නවා. හැබ එක ගෝර් විසක් නෑනඒ පලිගැනීම එක හිතා සිතියක් ගැෙන පැසෝ පැසව. උපක්ක්‍රම භාවිතා කර කර ඔබට මට අයහපතක් කරන්න එය සූදානන්න. එය හොඳයි නේද පින්වත්. දෙැ සමාර දරුව කියනෙ මාතව ජාතිය තමයි කියලා. එ මට ේන්තියාටම අම්මලට ගණගඩි පාකිවට හන්නෑකළු ගනගරන කියලා. පින්වති දෙවැනික් කියෙනා තමයි දෙවනි කියෙන තමයි ගෝර විස තියෙනවා පැමිණි විසක් නෑ ගන සාමාන සක් දෂ්ට කරපු ගමන් එන්න නෑ හැබැයිවිනාට ගෝර විසක් නම් මතුවෙනවා ටිකෙන් ටික ඒ දරුණු විස ඔු මරණයට පත් කරන තරම් දරුණුයි. ආං එහෙමයින්න. එකවුද. මේ එහම ලේසියෙන් කේන්තියක් එන්නේෙ නෑ. හැබැයි කේන්තියක්කාහොත් පලිගන්නවා. විතාසි තියාගෙනන්නවා. කෝපයෙන් වෙවුලුවෙවුල ජීවත් වෙනවා. ලේසියගේ කෝපය අත හැනගන්න බෑ. ආ මිනිස්වී න පත් කේන්තිගන්න කලාතුරකින් තම කේන්තිගන්න ලේසි කේතියෙන් නෑ. මේ පැමිණි නිසක් නෑ යවුණට බල බලඩෝන අර බහලෑ තිපින්වත්න එක එක තැනක කියනවා මේ කක්කජූපම සූත්‍රයේදී. කකජූපම සූත්‍රයේ ද උගන්නනවා දාසියට ාසියට බනින ගෙහිමි කාන්තාව මේ ඇය කේන්ති ගන්න තිකෙනෙක් විදියට තමයි කලින් සමාජගත වෙලා තිබුණ. මොද කවදාවක් දසිට බැන්නත් නැහැ. අනි තෙර බැනිත් නැෑ. නොත් මේ ඩාසියට උමනාවක් තිබුණා ඇව පරිීක්ෂා කරන්න. ඇයට කේන්ති එනවද කියලා බරන්න. ඉිනිසා මොකද කරන්නේ දාසිය දවසක් පරක්වු වෙලා අවද වුණා. ඔන්න ස්වාමිදුව කෑගෙහවා. ටික් ෑගේවා මොකදාද පරක් වෙලා කියර එතකොට කිව මේ නිකං පරක්ව වනා මටාද කියලා කිව ච්චරයි. එතකොට ටික් අකමත් අකමැත්තක් ප්‍රදර්ශනය කළ මෙලොක ගේතියක් කෙන බවකන තිබෙන හැගත වෙෙරයි මෙ දාශී කර්මනා ක තව ටිකක් පරිචා කරන්න වනනි කියලා අන්තිමට බෝොද කරන්නේ දෙවැනි දවසත් පරක් වෙලාබද වුණා. ඇයිට වඩා සැරෙන් කතා කරලා හවා අන්තිමට තුන්ගනි දවසත්තීම කරා අතර දස ිතර ේදදිිවත්ති සහර වැඩ වෙලා අන්තිමට ඇයට දඩු මුගුරු වලින් පහර දුන්නා. ඇගේ හිසෙන් ලේගලන්ඩ පටන්ගත්තා. ඇඩයට පැනල කෑගෙහෝ මේ බලන්ඩකු ඉවසීම තියෙන්න්න මහා ගුණ ඇති ල්ගේ ඔගොල්න්ගේ හිතවතිය මේ අපේ ස්වාමිදියනය මේ බලන්නකෝ මේ මරණවාමාව කියලා. අෙතකොට ඇයව සමාජලක දස ධර්ථනයක ලක්කුණා කියෙනවා. අපිහිතන් ඉටියට කේන්ති ගන්නෑ කියල බලන්ලිපේ අන්තිපට මිනි මරණ ගාන්ට පත්තිරන කියලා. පින්ලද ඔොනොය වගේ සමහරයින්න කේන්තියක් හමි ේසියෙන් එන්නේ නෑ ඒවුනා අටති කේන්තිය අවුත්තහෙම හැගිලති බිච්ය ක්්‍රේෂයක් දිට මේ දවේශය මතු කරගත් තොත්න් ඉතාම දරුණු විදිහට හැසිරෙනෝ. එය මෙලවත් හානිකර ගන්නවා පරලවත් දුගතිය ගාමී යන්න පුළුවන් පාපතර ධර්මයන් රැස් කර ගන්නවා. ඉනඟට කන තයිඒ ආගත විසෝච්ච ගෝරවිසෝච්ච එකන පැමිණි විසකුත් තියෙනවා. නපුර විසකුත් තියන ගෝර විසකුත් යනවා. දෙකම තියනවා. එහිමිනිස්සු ඉවොනේද නිත්තර කේන්තිගන්නවා. කේන්තිගන්නවාගේ තමයි ඒ කේන්ති ආවහම කෝපේ ආවහම ෝප පැස්සව පැසව තියන්ගන්නවා. වුරුදු ගාල්ට පස්සෙත් පලිගන්නවා පින්මති අර. ටි ගමුණු ලාර යුද්ධ ගැන කියද කියන්නේ කඩු ලතාා හංගං හිටපු පොල්ගෙඩියක් කටේ අන්තිමට යෝධයකුට ගහන්න තියන් හිටපු පොල්ගෙඩිය විජිතපුර බලකොටුවේ දොරගැල වෙලා තමන්ගේ ඇගටෙන් එන කොට මේ යෝධයක් පැනල පයිංගැහුව නිසා කටේ ඉති පොල් ගෙඩි බීමට තැමක් කියලා. එකය හිතේ තරාව හංගන් හිටපු සත්තු ව. සත්තුලන් කමන්නෑ කියන්න නක සත්තු නිසා. මිනිස්සු තරා හංගය දල පින්වී කට ඉඳලා. එක බත්තකකාාපු. එක වැඩපලේ වැඩකරපු එක ගෙදරහිට මිනිස්වන්වානි දන්නමනෑ අවුරදු ගානක් හිතාසේ තරාකංගදර. පින්වත්න හිතාස්ස අවුරුදු ගානක් නෙවෙේ සංසාර බවගන අහංගපු තර තියෙන මිනිස්න්නවා. ඒ මොදවී ඔබට හම්බ වෙන ඇති. බලපලෙ හම්බෙන ඇති. ඉස්කෝල තම්බෙන ඇ. හම්බ ඇති මක දේගුල්ලො මේ කිසිමේ හේතුවක් නැතුවත් උබෙන් පලිගන්නවා ඔබට මට පින්වත්ි කාගෙන් හරි නිර පරාදේ බැනුම්හන්ඩේ වෙනවනම් කවුරැින් පලිගන්නවගේ ඉන්නවනන් අපිගේ බේරෙන්න්න උසාකරක වෙනවාවද නමුේ මතක තියාගන්න වන අපි සංසාරය වපුරපෝ කියලා සංසාරපි කරපු අක්කු සල්ලේ පස්සෙන් එන්න කියලා අපි ඒකට එරීව ප්‍රතිචාර දක්වන්න කියල්ලා නපුරුනොත් අපිත් අයත් කර්ම රැස්සෙනවා හරි පරිසමින් එතකට දෙන්නම පව මෙක කියන මේ නොගුණ දර්ම දෙකම යාගාවතියනවා. ඉදකට ඉඩ රන්තිමට කියනවා. නාගත විසෝ න ගෝර විසෝ. පැමිණි විසකුත් නෑ ගෝරවිසක් නපුරු දරුණු විසකුත් නෑ. පිංවත්නි කේන්ති එන්නෙත් නෑ. ඒ තියම් පලිග්ඩා අවශ්‍යතාවකුත් නෑ. ඒවගේ සුන්දර හිත්තියෙන මිනිස්සු. ඔබට හම්බවෙේ ැ එමිනි සහන්න නෙවෙයි ම උදේ බල කියන්නේ ඔබ එම කෙනෙක් වෙන්න කියන්න. මංකෝම දම කෙනෙක් වෙන්න කියලා මගෙන් ගන්න. පින්වත්න හහිමිදිරේ මංඟපට යෝජනා කරනවා කේන්්දිගන්නපා කියලා. දැම් බලන්න හුදේ මේ වෙනකොටත් කලබලෙෙන් ෙදර බඩුමුුට්ටු පෙලන මැති. කලබල එහ මෙ තිෙපපුවා හොයන ඇති. උදේ කල්ලබලෙන් කාටහරි කෑගහන ඇති උදේ පාන්දරම සද්දේ පින්මත්න කේන්ති ගන්න ඇතුව එක. ඒවගේ මහමගේ ොම ොබ කේන්ති ගන්න තුරද බලනු අද කාලම මේ රටේ ලෝක යන පිඩනේ මිනිසුගුල ට විල්ල වගේ ොහ යන්න කියල්හන්නත් බැන ිනිසුගන්නඩවන. යාන්තම් පුංචි දේකටත් මිනිසු කලබල කරනවා නේ. සරප විස වගේෙනේද එහ පරිසම් වන්න වෙයි ඔය සර්පෝටික පාලනය කරගන්න වෙයි. පැමිණි විස ගන්නත්නෑ. පැමිණි විස ගන්නතුව ඉන්නකට ගෝර විසත් ලේසියෙන්න්නේ නෑ. පිින්වත්න එතකොට දවේශය කියන එක දවේශය කියනින් තොර වෙච්චය න එතනදී දැන්වේ පුද්ගලෝ සම්බන්ධයෙන් තියන තරහ තර නෙමේ සිින්දදිි ගැන දෙැඟට සමහරන්ට උදේට කේන්තිය ඇති සමහරන්ට උදේට බණපිරිදධාපු හමත් කේ. කරුම තමයි පින්වත්නවා සමහරුන්ට උදෙෙන්ම අම්ම බත්තකු න්න පරක්වුණ කේති පින්වත් කරුම තමයි කේන්තිෙනෙක සහරන්ට නවා කිසි හේතුවක් නැතුව වැස්සත් කේන්තියුම් ලනොකද හිනිනි. අවුටත් කේන්ති බලන්නකො දව්ව බලනගත කෝචය පරක් වවෙ දෙැ එකන්තිය එතකට පින්වත්නදැන්මි ඒවා එකේන්තිය හට කොට පරිසරට වැැස්සටවට බස්ස එකට ටැපික්කට පු කේතිය. එතුට ඒවාඒවගෙන් ගාහට මකුත් තුන්නේ ටැෆකට මකුත් තුන්නේ පරිසිරට මකුත් තුන්නේ ඔබට තමයි හානි වනේ. ඔබේ සංසාරට තමයි අකොසල් එකතුන්නේ. මෙලොව තමයි අඳුරුවනේ කය තමයි රෝගී වඩ අවශ්‍ය සාධක කයාගත්තේ. එහෙනම් පනිමිදයක්ක් තියනනා පින්මත්නී මේ දවේශය අලුතෙන් ගණ්ඩත් එපා හිතාස තරහවල්තියයාගෙන පුර පුර ඉන්ඩත් එපා. මොකද පෙන්වත්න ඔබටයි මටයි කායකද සටනොත්තියෙන්. ඔබටයි මටයි අත්පත් කරගන්න මොනවත් නෑ ඇයි. සංසාරය අත්පත් කරගත්තුත් දාලානයාවේ එක නිසා මේ බව අපිට අත්පත් කරගන්න මොනවත් නෑ. අනිතේ කෙනෙක් පදල ඉදලගන්න ජයකලාන් රැක්ගෙන කොඩක් කල් ඉන්නත් බෑ ඒයි අපි එම අහිම වනදයක් සම්බන්ධෙන් ගැටුම් ඇති කරන්නේ. එගනි සපග යෝජනාවක්තියෙන හිතේ පැස පැස ඉන්නැතුව. ඔබේ පරම හතුරාට පරම හතුරාට මෛත්‍රී කර. ඔබේ ජීවිතයට ලොක්කුම සාධාරණය කරපු කෙනාටක් මෛත්‍රී කරන හිතා හාමුදුරුවෝ කියයි එතකොට ගොල්ලගට කව කරදර වෙයි. නෑවින්වත් ොකවත් මෛත්‍රී ගුණේෙන් පිරිචිමිනිසුට කර කරන ලසි. බ දු හාදුර ගාතිපනු ලොුම ආදිතම මෛත්‍රියය. උන්වහන්සේ අපේ ශ්‍රාවකයන්ටි ගැන්වුවත් ලොකුම අයි දෙයක් ඉදිර මෛත්‍රිය. මොකද මෙිත් සිතතා ඇති පුද්ගලියෙකොට ලේසියෙන් හිර කරන්න බෑ. පින්වත්න එහෙනම් අපි තේරුම් ගත යුතුයි මේ මේ වගේ සිින්හදු හිතක් ඇති කරගෙන මේ ආසිවිස කියන සෝත්‍රයට අනුව මෙලවත් සාර්ථ කරගත්ත පරවත් සාර්ථ කරගත්ත කෙනෙක් වඩ නං අපිට සිද්ධ වෙනවා. කේන්ති ගන්න නැතුව ඉන්නත්. ගත්තනන්හෙම කේන්තියක් එක දරුණු විදිහයට වර්ධනය කර ගන්න තැනට නොගිහි ඉන්නත්. පින්වත් ඔය සාර්ථකත්්‍යය පිළිබඳ කතා කර නොකට එකක් ත් දේශය පැත්ත. තව එකක් තියෙනවා රාගය පැත් ඒන්නේ. කැමති දේවල් හොයාගෙන නවා කැමති නම්බුනා හොයන් යනවා. කැමති කැමති රැකයා හොයන් යනවා පවත්න. කැමති දේ හොයන් ගයාම එ මේ කියන්න අදෝබ කැමතිම තනුතුර හොයාගෙන කැමති විවාාග වෙනුවෙන් පාඩන් කරන්න ඒව නවත්තන්න හෙමිපා. හැබැයි එනට තේරුම් ගඩ ඕනේ ලෝකෙ පවතින් අපිට කැමති දේවල් සම්බන්ධයෙන් යමකිසි අවෂිතාවයක්තිය නොත් තමයි නමුතිතින් ඒවත් දාලනයව තමයි. ඒවා දාලනව බබ දැනගන්න ලෝකෙට කැමැති වුණොත් අපිට ඒවත්ක ගැටෙන් ොම නව කැති වෙන්නේ නෑ ක ඕන පරාධයක් කරල හම්බ කරන්න පළිබෙන්න්නේිත් නැෑ එක හින්ද පින්වත්න හරි පරිස්සවිෙන් මෙ තන් හා සිතිවිල කියන එක. බුදවාම් දුරෝගන්නන්නේ මේ දැඩි ලෝබයෙන් තොරවෙන්න කියරම්. ලෝබකම කියන එක පුද්ජලයක කාමරාග රූපරාග පින්වත්න ඒවා පුද්ජලයෙක් තුළ අරහත්තව දක්වාම නැතන් අනාගාමී පුද්ගලයෙක් දක්වාම දිවය එක. ඉච්චරම දුරකරගන්න අමාරු ගතියක් නම් ඒක ලොබකම කියන එක බුදුහන්දරපට යෝජනා කරනවා දැඩි ලෝබේ නැදති කර ගන්න කියවා. දැඩි ලෝබේ එක කියනද. කෝමහරිමං ඒවාහනේ ගන්නවමයි ගණඩ බැරවුණොත් ඒ ගැන හිතලා සීනිි වැඩි වෙලා මැරනවා. කෝමහරි ඒ විබාග පාස වනවා මයි පාසනෙන බැරුණුත්තේ මේ දර ගන්න බැරුව මරෙනෙවෙන්නේ ලෙඩවෙලා සසාරයප න තරං පද අරන් ඇති පින්වත් දරුවන මෙ රත් තිං පදයක් ගන්න දැඟලුවට දෙමේ පරදගන්න වඩිපා නමුත් සංසාරය ගන්න ඇති. තරේ ගත්තය එකක් මතමයි ආපහොයන්නේ. එක හින්ද තත්වේ තේරුම් ත්තොත් අමිල්ලක ඕනමුද කරන නවට ආදරය කරන පෙළවෙෙන්නේ. පින්වත්න ඔබට ආදරය කරන සම්පත් පනහක්කි තර තිබ්බාම දු පනත්තිනවා. ආදේක කරන සපත් වික්කත තිබා දුක් විස්ක්ති. කන සම්පත් එකක් දෙගත්ති බම දුක් එකක් දෙ ගත්තියනවා. අදරෙ කරන සම්පත් එක කොත් ැතුවුණ දුක්ක කොත්න තියෙනවා. එතට හිතගෙන න්න දැම්මලස් වෙන එකක් නෑ. නම අඩුගානය අවබෝධයකී මේක දිහ බලන්න කියරනවා. මොවද පිට අශ්‍යතා තියන අප කැමති දේවල්තියනවා ලොක වැම සඳහයව ඕන හැබැයි ඒව සදා කාලික නෑ ඒ කැමතිදේ විශ්ච කරගන්න ගිහිල්ලා හිතර විරුද්ධුව වැඩ කරන්න එබා. මොකද පින්මත් බාල පණ්ඩිත සූත්‍රයේ කියන. බාල ප්ඩිත් සූත්‍රය කියනවා අසත් පුරුෂයා, බාලයා, පහත් මිනියා හිතිම් පව්කරනවා කයින් පව්කරනවා වචනයෙන් පව්කරනවා මනවටද තබන් කැමතිදේ ළඟා කරගැනීම සඳහා. එතකොට ආගේ නිසා ඒ පුද්ගලයාට දඩුවන් විදිහට. වෙන කෙනෙක් බලනකොට මෙයා අටරි දෙනවා. ඒතරක්න මේ ලෙඩවෙලා ඇැගල එන්න දසකදී තමන් කරපුවා මුල සිට අග දක්වා මතක් කළ විඳ වඩ වෙනවා. එවිතරක් නෙමේ වැරදි කාරයක රජුවල්ලගෙන ගිහාම දඩුවමට එක දැක්කම බහිතෙනවා. උත්සල ගිති බෝගය හතරා පයුපදට වෙනවා ආනමගේ පාඩු ගොඩක් මේ බාලයයට ලැබෙන බව බුද්‍රහමෝ ගන්නවා එන ාල කෙනෙක් නොවෙන්න. බාලකෙනෙක් කියනන්නේ අසාර්ථ ැසි තිම් පව කරනවනං කයින් පව කරනවනං, වචනයෙන් පව කරනවනයා මොන කෙනෙද පුති අසාර්ථක කෙනෙක්. එතකොටන යමසි පුද්ගලෙකු කයින් කුසල් කරනවනං, වචනයෙන් කුසල් කරනවන්නං මනසින් කුසල් කරන වන එයා සාර්ථ කෙනෙක්. එන සාර්කත්වයෝ සාර්ථකත්ය කෙනෙක්. ගුණ ධර්මතයක එකතු කරගන්න කෙර මංගවට ද යෝජනා අකරවින්. පින්මත්නී. මෙලොව විතරක් නෙවෙයි පරලොවත් හැඩගන්න ගත්ත දෙලෝම හැඩ ගන්න ගත්ත මොකද ඔබ වයස දැන්කිය දගේ දැවත් හෙම දැන්වේ තියෙන වස නේ වයිස. අපි මෙ මීටියයට කල්පගානක් වයසයි. මං මේ මීටියට කල්පගානක් වයසයි. එන අපි වග කියන්න ඕනේ ආපු කල්පට නෙවෙේ ඉස්ස රට යන්ඩ තියෙන කල්පගානට.ඒ කල්පග නතරක කරැීම පි බඳ ගැනීම කුත් බදුදධාමි තියවා. ම දැනට ඔපට කියන්නේ අපි අපි අප අසාර්ථක වෙලා ඉපදිනෙ ගැන අපට වග කියන්න බෑ අසාර්ථ කලා මෙය දෙනෙක් ගැන අපිහර වෙන කාටපතුවක් කියන්න බෑ එක නිසා ඉපදුනය කොයි වගේ කෙනෙක්කුනත් මෙය දෙන්න පායේ වගේ ඊට වඩාව ස් නොවේ ඒ වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන ගුණධර්ම පුරණය කරගන්න පින්වත්නින් අද දවසත් අද දවසත් රාගය දේශය ඔ දෙකම ඉතින් වැඩෙන්න්නේ ප්‍රඥාවනති මිනිහගාවනේ මොහ ඇත්තයාගව තියෙනවා. මෝහය මේ කියන්න ප්‍රධහ ප්‍රධහනම කලේෂයන් තේරුම්ගත්ත. ඔබේ සිතිය උපදින සිතිවිලි දවසපුරාමය ක්්‍රේෂයන්තුනට බෙදලා බලන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයක් තියෙන. යෝනිසෝ මනසිකාරයෙන් දකිෙන්දේ. ප්‍රඥඥාව ප්‍රඥාවෙන් විඤ්ඥාන ගත කරගන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න අදත් ඔබ සියලු දෙනාට සියලු ශක්තිය දහිරිය වාසනාව ලැබේවා කියලා හිරු රූප වහිනී සමඟ ප්‍රාර්ථනා කරන්න කැමැතියි හැම දෙනාටම ඉතාම පින්වන්ත දවසක් වගේම චතුරාර් යසත්වයා බෝධයට මේ හිමිදිරී දහම් පණවිඩියත් උපකාරයක් වේවා තෙරුවන් සරණයේ. සමාජ සංගයිනාා